Mamma make a tagran mama limpesinda me mama wagi tava mama wagi siya dine kinno me mama limpesinda kala me e wagi ma me ගොඩාක් ලෙඩ වෙලා ඉන්න අම්ම කෙනෙකුත් ඉන්නවා. එහි මේ ඇහි තුවාලයක් තියෙන අම්ම කෙනෙක් තියෙනවා. ඒ වගේම වැටිලා බෙල්ල මේවා වෙලා තියෙන අම්ම කෙනෙක්ද ගොඩක් අය ඉන්නවා. මේ උඹසියේ මම ජනාධිපතිතුමාට ඔබතුමාණන් හැමෝම පිළිගන්නේ. අපි මේ සිය දෙනා අපි මව් රටට ගෙන්වා ගන්න ලෙසින් බැගෑපත්ත අපි ඔබතුමාණන් ඉල්ලා සිටිනවා. මේ ඒ වගේම මේ ඔමාන් එම්බසියේ රැඳී සිටින හැම අම්මා කෙනෙක්ගේම දුක තමයි මේ කොරෝනා රෝගීන්ට ගොඩාක් අපි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. අපි ඔබතුමාලගේ නිල්ලා සිටින්නේ අපි මවුරන් රට වෙන්නේ ගේන්න වැඩ පිළිවෙත් සලස්වා දෙන නිසයි. මම ඔයාලා ඔබතුමාට ජනාධිපතිනි ඔබතුමාට කියා සිටින්නේ අපිව අපේ මවුරන්ට කැඳවා විදින් නිසයි. මම මේ කියන්නේ සියලු දෙනා වීඩියෝ කරලා ඔබතුමාට ඉවන්න. අපි ඉන්නේ හරි බයෙන්. ඉතින් අපි ඉල්ලා සිටින්නේ ඔබතුමාගෙන් අපිව අපේ මවුරන්ට ගෙන්වා දෙන්න නිසයි. මට දරුවෝ දෙන්නෙක් කියනවා. ඒ දරුවෝ දෙන්න මම දරන ඉන්නේ පොඩක් අසරණ තමයි දරුවෝ දෙන්නක් තියන්නේ. තුමනි අගමැතිතුමනි අපි මේ කතා කරන්නේ ඕමාන් එම්බසියේ ඉඳලා. ඕමාන් රටේ කොරෝනා මේ රෝගය මේ සීග්‍රේන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉන්න ප්‍රදේශයේ කොරෝනා රෝගය තියෙනවා. අපි හරි බයෙන් ඉන්නේ. කිසිම ආරක්ෂාවක් නැහැ. එළියෙන් එන අයත් ඇතුළට ගන්නවා. ඒ අයත් ඉන්නේ අපිත් එක්ක. ඉතින් අපි හරි බයෙන් ඉන්නේ. මේ හැමෝටම දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න අම්මලා ඉන්නේ. ඉතින් එයාල හැමෝම ඉන්නේ ඇඳුම් කඳුලින්. ඒ වගේම මේ එම්බසියට ඇවිල්ලා මාස 7-8 හිර වෙලා ඉන්නවා. මේ එම්බසියට නෑ හැම හාමුදෙක්ම අපෙන් ලක්ෂ ගණන් මුදල් ඉල්ලනවා. ඉතින් ඒවා ගෙවා ගන්න බැරුව තමයි අපි මේක හිර වෙලා ඉන්නේ. අගමැතිතුමනි ජනාධිපතිතුමනි ඒ වගේ අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම කාන්තාවෝ 100ක් ඉන්නවා මෙතන. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපි ගැන අපේ මේ දුක ඔබතුමා බලන අපේ ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න කියලා. අංශභාග අම්මා කෙනෙක් ඉන්නවා. එයා එන්නේ මූත්‍රා බඩ දාලා වතුර කැඳ විතරයි ඒ අම්මා බොන්නේ. ඒ වගේ මැහැක් පේන්නේ නැති අම්මා කෙනෙක් ඉන්නවා. ඒ ඇහැ නරක් වෙලා තියෙන ඒ අම්මගේ. ඒ වගේ බෙල්ල උලුක් කියලා වැටිලා මේ ඕමානි වැඩ කරලා වැටිලා බෙල්ල උලුක් වෙච්ච අම්මා කෙනෙක් ඉන්නවා. සීයේ ගොඩක් ලෙඩුන් ඉන්නවා. ඉන්ද අපි යන අපි ගැන සැලකලා බලලා අපිව අපි ශ්‍රී ලංකාවට ගෙනල්ලා දෙන ලෙස ඔබතුමාගේ නිල්ලා සිටිනවා. මම මේ කතා කරන්නේ ඕමාන් එම්බසි ඉඳලා. අතිගරු ජනාධිපතිතුමනි, මම මේ කියන්නේ ඔබතුමාට කාරුණු ඉල්ලීමක් මේ ඉල්ලන්නේ. මම දැන් ඕමාන් රටට ඇවිල්ලා මේ අවුරුද්දයි මාස දෙකක් වෙනවා. මාස දෙකක් නෙවෙයි මාස තුනක් වෙනවා. මම වගේ විතර කට්ටිය ගොඩක් ඉන්නවා. මම මාස 8යි ගෙදර වැඩ කරේ. ගෙදර කරදර නිසා මම ලංකා මේ ඕමාන් එම්බසියට ආවේ. ඕමාන් එම්බසියෙත් මේ ඇවිල්ලා ඉවරලා දැන් මෙතන ඉන්නවා. දැන් 100ක් අපේ ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ 100ක් ඉන්නවා මෙතන. ඒ අතරින් ලෙඩ හැදිච්ච අය ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ සල්ලි. අපිට ගෙවන්න සල්ලි නෑ. අපි මේ සල්ලි තියෙනවා නම් අපි මේ රටේ වැඩට එන්නේ නෑ. අපි සල්ලි ඉල්ලන්නේ ජනාධිපතිතුමනි, මේ රටේ මේ නීතිය හැටි කියලා තමයි කියන්නේ. අපිට ගෙවන්න සල්ලි නෑ. අපි එදා වෙලා හම්බ කරන කන මිනිස්සු, අපි දරුවෝ දාලා මේකට ඇවිල්ලි ඉවරලා අපි දුක් විඳින්නේ. අපි සල්ලි හොයන්න ආවේ, දරුවෝ ජීවත් කරන්න ආවේ. මෙතන අපිට හරි කරදරයි ජනාධිපතිතුමනි. මම මේ කොරෝනා දැන් ලෙඩේ කියලා ලෙඩක් තියෙනවනේ. දැන් ඒකෙමුත් දැන් අපිට කියනවා නිවුස් වලට අපි බලනවා අතේ දුර හරි සීමාව තියා ගන්න කියලා. අපිට එහෙම ඉන්න මෙතන ඉඩක් පහසුකමක් නැහැ. අපිට කිසිම ආරක්ෂාවක් නැහැ මෙතන. අපි ගොඩාක් දුක් විඳිනවා. කෑම ටිකක් අපිට දෙන්නේ අඩුවෙන්. දැන් ඉස්සර වගේ අපිට කන්න ටිකවත් දැන් දෙන්නේ නැහැ. මොකද ළමයි 100ක් ඉන්නවා මේ රටේ කඩවල් වහලා. ඒ ප්‍රශ්නේ නිසා අපිට කෑමක් දැන් දෙන්නේ අඩුවෙන් කියලා ජනාධිපතිතුමනි. මම ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලන්නේ කොරණ රටවල ඉන්න ශිෂ්‍යව ගෙනා වගේ අපිත් මේ රටට ආවේ සල්ලි කියක් හරි හම්බ කරගෙන සතුටින් ලංකාවට යන්න. ඒත් අපිට ඒ අරමුණ කරා යන්න බැරි වුණා. මේ රටේ ඇත්තමයි මහා දුප්පත්ම රටක් මේ රට. අපේ ලංකාවට වැඩිය දුප්පත් රටක් මේ රට.
mang obat magi karuna mang illa ne mekar muka kari pilih mang kyodala api me api langka udah api ogan ne mang ecra obat magi ane muka deh api godak me tena asal lebih lagi ne tena aku masih iya kini ma api dar aksha wak ette mana ate duri ini kuat api ini me dipramana agne muka deh me tena siya kini ma ledu ini ma ya teri ledu me ane